පිංගතුනි, බුදුහාමුදුරුවෝ ජාතක පොතේදී දේශනා කළා, ওই දසන්නක ජාතිය කියලා ජාතකයක් තියෙනවා. මද්දව කියලා රජෙක් හිටියා. මේ මද්දව රජ ලොකු පරිත්‍යාගයක් කළා. පරිත්‍යාය කරලා පස්සේ ඊට පස්සේ ඉඳ කල්පනා කරා, මහා අපරාධයක් නේ මං කළේ. ඇයි මං වටින දේ දුන්නේ? දවසක් දෙකක් ගියා, මේ ගැනමයි හිතෙන්නේ. කෑම රුචියක් නැති වුණා, ලිද වෙලා. රාජකීය වෛද්‍යවරු බෙහෙත් කරනවා, ඒත් සුව වෙන්නේ නැහැ. ඉතින් මොකද, පුරෝහිතයෝ ඉන්නවනේ. බෝසතාණන් වහන්සේ එක ආත්ම භාගයක පුරෝහිතයෙක්, මේ ආත්ම භාගයේ මද්දව රජ. මද්දව රජ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කළා. මෙයාට මේ වෛද්‍ය ප්‍රතිකාර දීලා හරියන්නේ නැහැ, මේ රජතුමාට තොවිලයක් කරන්න ඕන කියලා. එනිසා හොඳ තොවිලයක් කරන්න, මේල රෝගී සුව කරන්න නම් හොඳ තොවිලයක් කරන්න ඕන කියලා සිළු කටයුතු සංවිධානය කළා. හැබැයි මේ තොවිලේ තමුතු තොවිලයක්. රාජාංගනේ රජතුමාගේ මිදුලේ ලොකු වේදිකාවක් හැදුවා. වේදිකාවක් හදලා ඒ රටේ ඉන්න හොඳ සර්කස්කාරයෝ, ශිල්පීය ඥානයෙන් යුක්තයි, විශේෂම කඩුගිලින අය ඉන්නවනේ, අන්නේ කඩුගිලින සර්කස්කාරයෝ ගෙන්නෙව්වා. අඩි දෙකමාරේ කඩුගිලින ගෙන්නවලා එදා මහා සම්දර්ශනය. රජතුමා උඩු මහල් තලයේ ඉඳගෙන සම්දර්ශනය බලාගෙන සිටිනවා. මහා දිග කඩුගිලින ඇස් උඩ තියාගෙන බලන් ඉන්නවා. රජතුමා කල්පනා කරනවා, මේ ලෝකේ අමාරුම කාර්ය කරන්නේ මේ කඩුගිලින මිනිස්සු. ටිකක් කල්පනා කරලා ඇමතියෙකුට එන්නේ කතා කළා. ඇමතිය, මේ ලෝකේ අපහසුම කාර්ය කඩුගිලින එකද? නෑ රජතුමනි, ලෝකේ අපහසුම කාර්ය තමයි යමක් දෙන්න හිතෙන එක. රජතුමා කල්පනා කළා, එහෙනම් මං ඒ අපහසුම කාර්ය කළානේ, මම යමක් දෙන්න හිතුවා. තවත් බලන් ඉන්න, තවත් කඩුගිලින, තවත් ඉක්කිනකොට කතා කරන ඇමතිය, ලෝකේ අපහසුම කාර්ය කඩුගිලිනටත් වඩා යමක් දෙන්න හිතනටත් වඩා අමාරු කාර්යයක් තව තියෙනවද? ඔව් රජතුමනි, තියෙන. මොකක්ද? ඒක තමයි දෙන්න හිතපු දේ දෙන එක, පරිත්‍යාග කරන එක. රජතුමා කල්පනා කළා, මං ඒ අමාරු කාර්යයක් කළානේ, තවත් කඩු ගිලිනවා, මේ තොවිල පවත්වනවා. ඊට පස්සේ තව ඇමතියෙක් කැතවල අහනවා, යමක් දෙන්න හිතෙන එකටත් වඩා, ඒ හිතපු දේ දෙනවටත් වඩා කඩු ගිලිනවටත් වඩා අමාරු කාර්යයක් මේ ලෝකේ තියෙනවද ඇමතිය? තියෙනවා රජතුමනි. මොකක්ද? ඒක තමයි දීලා හිත හදාගන්න එක. ඔන්න රජතුමාට දැන් කල්පනා වුණා, මටත් මේ රෝගේ තියෙන දීලා හිත හදාගන්න බැරි එකයි. තොවිල සාර්ථකයි පින්වතුනි. බෝසතාණන් වහන්සේනේ සංවිධානය කරේ. බලන්න අපූරු තොවිල දෙනුත් තොවිල් කරනවා. හැබැයි ඒ තොවිල් වගේ නෙවෙයි. මේ මානසික රෝගේ කාරකය හොයාගත්තා, හොයාගෙන බෙහෙත් කළා. පින්වතුනි, අපටත් හරි අමාරුයි, හිතන තරම් ලේසි නෑ හිත හදාගන්නවා කියන එක. කෙලෙස් විවිධ ආකාරයෙන් ඉස්මතු වෙනවා පින්වතුනි. අපි යම පරිත්‍යාය කරන ලෝභ ද්වේෂ මෝහ නැති වෙන්නේ. ඒ යම පරිත්‍යාය කරලා පස්සේ හිතන හරි අපරාධයක් නිකලේ. මේ පන්සලට නෙවෙයි වෙනත් පන්සලකට දුන්නා නම්, ඒ සමාජ සේවා ආයතන වෙනත් තැනකට දුන්නා නම් සිහිපත් වෙනවා, හිත හදාගන්නට. කුසලය අකුසලයට හේතු වෙනවා, කුසලය අකුසලයට හේතු වෙනවා. දැන් මේ විදිහට කල්පනා කරා පින්වතුනි. දැන් මේ පින්වතුන් මේ කටින පින්කම් කාලෙන් මේ විදිහට යම් කිසි දෙයක් පූජ කරනවා. පූජ කරලා ඒ පන්සලෙන් තමන් බලාපොරොත්තු කාර්ය නෙවෙයි වෙන්නේ, ඒක අවශ්‍යතාවය යන්නේ වෙනත් කාර්යයක් කරනවා. එතකොට හිතේ වේදනාවක් ඇති වෙනවනේ. ඒ වේදනාව ඇති වෙන්නේ ඇයි? අපි කල්පනා කරලා නැහැ මේ දන් දෙන්නේ මොකටද කියලා. පරිත්‍යාග කරන්නේ මොකටද? මේ පන්සල් වලට දෙන්න කියන එක විතරක් නෙවෙයි, පරිත්‍යාග කරන්න මොකටද කියලා. ලෝභ ද්වේෂ මෝහ නැති කරන්නයි. හැබැයි සහමුලින්ම මේ දේවල් නැති කරන්න බෑ. නී නෑ, එක මේ එකාත්ම භාවයකයි. ඒ දේවල් නැති කිරීම නිසා ඇති කරගත යුතු නිර්ආමිෂ ප්‍රීතියක් තියෙන ප්‍රීතිය ස්වභාවය හඳුනගත්තේ නැත්නම් අපි ඒ දේවල් මේ දුක් දුම්නස්ස බවට පත් වෙනවා. දැන් බලන්න, නම නොකියුණොත් කොච්චර සිතේ වේදනාවක් ඇති වෙනවද පින්කමක් කළා? ඒක ස්වභාවයක්. මේක හඳුනගත්තේ නැත්නම් මේක කරන්න බැරි වෙනවා.
නැ බුදුහාමුදුරුවෝ ළඟට බණ අහන්න යන එක භික්ෂුන් වහන්සේ නමකුන් වහන්සේ හිතෙනවා අද මගේ නම කී කී බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරයි නම් නොහේතං ආනන්ද කී කී බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවන් කරන විට කතා කරන කියන්නේ එහෙම නේද ආනන්ද කියලා අහනවා ඉස්සර පෙරණි හාමුදුරුවෝ ධර්ම දේශනා කරන එහෙම නේද උපාසකුන් නැහැ කියලා අහනවා එහෙයි හාමුදුරනේ කියලා කියනවනවා හරි අන්නේ වගේ අද මගේ නම කියයි කියලා. නමුත් ඒ හාඳුරුගේ නම කියවෙන්නේ නැහැ. වෙනත් හාඳුරු කෙනෙක්ගේ නම කියවෙන්නේ. මුතු මොකද වෙන්නේ? අපපීතෝ නොසතුටටපත් වෙනවා. කුපිතෝ කිපෙනවා. මෙන්න මේ දෙකම නොසතුටටපත් වීමත් කිපීමත් දෙකම කෙලෙස්. මේ වගේ කොච්චරනම් කෙලෙස් අපට ඇති වෙනවද? මේ ස්වභාවය නොදන්න නිසා. එනිසා මේ ස්වභාවය හඳුනාගත්තා නම් අපට පුළුවන් ඒව සමනය කරගන්න පිංගතුනි. එසම මීට වඩා ධර්ම දේශනා දීර්ඝ කරන්නේ. අපායේ නිර්මාතෘවරයාත් දිව්‍ය ලෝකයේ නිර්මාතෘවරයාත් වෙන කිසිවෙක් නෙවෙයි නොවේ තමාමයි එහෙමනම් අපි තීන්දුව කරගන්නවා කොහේ නිර්මාතෘවරයෙක් වෙනවද කියලා